රාල් කඳුළු පාෂාණය ගෙනියන්නේ ඊසාන දිශාවට. නිර්මාතෘ කොල්නු තියන්නේ දකුණේ. රාල් කොහොමටවත් කොල්නු ළඟට යන්නේ නැහැ. ඔහුට එයින් විවරය වහන්න කිසිම උමනාවක් නැහැ. එහෙනම් කොහාටද ගෙනියන්නේ? ඇයි අපි නැතර උනේ? මාරියානා, ඔබට මේ මොහොතේ තිබෙන වටිනාකම ගැන වැටහීමක් නැද්ද? දැන් අපි උත්සාහ කරන්නේ මේ කඳුළු පාෂාණය ආරක්ෂකට ලබා දෙන්නයි. එය ඔහුට ලැබුණාම තීරයේ ඇතුණු විවරයක් කවදාමත් වහන්න බෑ. මේ ජීවි ලෝකයේම ගොදුරු වෙනවා මහා ඝන අන්ධකාරයට. ඒත් අපි විවරයට ඇතුළු වෙන්නට කලින් අපේ ස්වාමියාට කෘතඥතාව උපුද කරන්න යාඥා කරමු. ඔහුගේ යටහත් සේවකයන් වෙන අපට අවස්ථාවක් දුන්නට ඔහුගේ ජයග්‍රහණයට උදව් කරන්න. ඔබේ පක්ෂපාතිත්වය භක්තියට අයියලයි. ඒත් ඔබට බැහැ පරද්දන්න ගවේෂක. රිචඩ්ගේ දුර්වලතාවය අමතක වුණාද? අනුකම්පා? ඔහු මට කරුණාවන්තයි. අවස්ථාවක් ලැබුණත් ඔහුට මාව විනාශ කරන්න බැහැ. එතකොට මං ඔහුව විනාශ කරනවා. මායාකරුගේ බලයට ඔබව යටත් කරන්න බැහැ. ඒත් මෞවිමංසිකව භයානකයි. ඇගේ ස්පර්ශය තිස්සිකාවට මාරාන්තකයි. අපි විමංසිකාවට බය නැහැ උතුමාණනි. පාෂාණය ලබා ගන්නකම් ගවේෂක නතර වෙන්නේ නැහැ. ඒ ලබා ගන්න ඔබව විනාශ කරන්නත් පුළුවන්. ඔබට අමතක වෙලා රිචඩ්. හිංසකාවියන්ටත් නියෝගිත වෙන උතුමා රාල්. මාලිමාව විනාශ වුණා. ඩාලියා, ඩාලියා, ඔබට වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. ඔබ මට සේවය කරනවා නම් ඒ කරන්න දැන්ම. රාල් පාෂාණය ගෙනියන්නේ කොහාටද? සමා වෙන්න මට. මන් දන්නේ. අනේ මට. සමා වෙන්න. මාලිමාව නැතුව අපිට පාෂාණේවත් රාළුවවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන කාරා දන්නවා ඇති.
ඒක දැනගන්න නම් බලේ පාවිච්චි කරන්න වෙනවා. කරන්න අවශ්‍ය දේ ඔබ දන්නවනේ රිචඩ්. නමුත් ඒක කරන්න තරම් ඔබට ශක්තියක් නැහැ. හේව පාලනය වෙන්නේ භයානක මායාවකින්. මම දැකපු දරුණුතම මායා බලයක්. ඒක නිසා යය අපිට ද්‍රෝහි වුණේ. උතුමන් රාල් තමයි මට වැරදි පාර යන්න කියලා පෙන්නුවේ. මගේ මෝඩකමට ඔබට සේවය කළේ. අපට පිළිගන්න වෙනවා අපි දැනගෙන හිටපු කාරා ආයෙත් එන්නේ නැහැ කියලා. එහෙම වෙන්න බෑ. ඇයට මේ බලපාන මායා බලය විදින ක්‍රමයක් ඇති. එක ක්‍රමයක් තියෙනවා. නමුත් ප්‍රතිඵලයේ විශ්වාස නැහැ. ඒක බොහොම කාලයකට කලින් මම ඉගෙන ගත්ත මන්ත්‍රයක්. අත්තද බල්ල නැහැ කවදාවත්. ඒකට කියන්නේ ප්‍රතිජනන මන්ත්‍රය. පුරාණ පුස්තකවලට අනුව එකෙන් ඉතාම දරුණු මායාවක් වුණත් විඳින්න හැකියාව තියෙනවා. කරමු. රිචඩ් මේ මන්ත්‍රයේ පරම්පරා ගණනාවක් පාවිච්චි නොකරන හේතුවක් තියෙනවා. ඒකෙන් ඩාකන් රාල් ඇයට කරපු මායාව විඳින්න පුළුවන් වෙයි. ඒත් ඒකෙන් ඇයට බලපෑමක් ඇති වුණොත් මොන තත්ත්වයක් ඇති වෙයිද කියන්න බෑ. මැරෙන්න වුණත් පුළුවන්. එහෙම වුණොත් ඉක්මනින් රාල් වයි පාෂාණයයි හොයාගන්න ලැබෙන්නේ නැහැ. කාරණා තමන්ගේ හැම දෙයක්ම අහිමි වුණා දෙපාරක්. ඇයි මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවා? ඇයි වත්තරින්නේ කොහොමද? සෙඩ්, ඔබ හොඳින් නේද? රිචඩ්, හැමෝම සූදානම්. මේ ජනතා මාලිගාව මොකද අපි මෙතන? පේන විදිහට සෙඩ් කලින්ම ජයපැන් බීලද කොහෙද? සීයා, මුත්ත ඔබේ කබාය වම් පැත්තේ බලන්න. මේ මුදුවෙන් ආත්මයෙන් පමණක් නොවේ, මනසෙන් හා සිරුරෙන්ද බැඳෙමේ ඔබ සමගින්. නිර්මාතෘවරිය ඉදිරියේ මෙතන සිට ඔබ ස්වාමියා සහ බිරිඳ සදාකාලයටම දෙදෙනෙකුම එක්කෙනෙක්. දෙදිනට කතා කරන්න අවශ්‍යයි තනියම. සෙඩ්, කියන්න තියෙන දෙයක් මගේ සහෝදරයා ඉස්සරහා කියන්න. කවක් නෑ රිචඩ්, මම නිසා සෙඩිගස්ටියක් කලබල වෙනවා වගේ. අපි පසුව මුණ ගිහමු. යන්න.
සෙට්. ඇයි මොකද? ඇයි මොකද? විනාඩි 5කට කලින් අපි මෙතනට ගෞතහක් තුර කැලෑවක හිටියේ. දැන් හිටිය හිටිය ජනතා මාලිකාව ඇතුලේ. හරි කොහෙද කාරා? ඒ කවුද? හම් මැදුමක් ඇඳලා යෂ්ටි දෙකක් ගෙනියන කටකාරී. හිංසකාවියක්නේ. ඒ අපිත් එක්ක වසරක විතර කාලයක් හිටියා. සෙඩ් ඔබයි මමයි පහුගිය අවුරුද්දේ හිටියේ මේ මාලිකාවේ. තව කේලන් තමයි ඐඩෙන්ටිටි වල පාලනය කරන කියේ. ඔබට බන්ධනයක්පත් කරලාද? කවුරුවත් මට බන්ධන කළේ නැහැ. අපි කාරව බේරගන්න බන්ධනයක් කළා. ඒ නිසා හැම දෙයක්ම වෙනස් වෙලා වගේ. ඒ මොනවද? අපි හිටියේ ජනතා මාලිගයේ නෙවෙයි. අපි කඳුළු පාෂාණයේ හොයමින් හිටියේ. ඇයි අපි කඳුළු පාෂාණයේ හොයන්නේ? ඒ අවශ්‍යයි පරසක්කොලයි ජීවි ලෝකයේ අතර තීරේ විවරය වහන්න. ඒක ඇති වුණේ වසරකට කලින් ඕඩන් පෙට්ටි විනාශ වුණාම. ඒවා විනාශ වෙලා නැහැ. මේව හොයාගත්තේ වසරකට කලින් බටහිර ග්‍රැන්තියාවේ කඳු වැටියකින්. එහෙනම් ඔබට තියෙනවා ඕඩන් බලය. ඒකයි රාල්ගෙන් අනතුරක් නැත්තේ. ඔබ ඔහුව පාලනය කරලා. ඔබ හැමෝම පාලනය කරනවද? නෑ. තර්ජනයක් වෙනයි විතරමයි. රාල්, හිංසකාවියන්, තුන්වෙනි බලකාය. ඔබ කීප විදිහට හැමදේම වුණා සෙට්. ඕඩන් බලය මගේ බලෙන් පාලනය වුණා. ඒකයි රිචඩ්ට ඒ බලය පාලනය කරන්න ලැබුණේ. දැන් මොකද? එතකොට ඕඩන් බලයට ඔබේ විමර්ශක බලය යටපත්. ඉතින් කේලණුයි මමයි එකතු වුණා. මට මතක හැටියට මෙහෙම දෙයක් වෙන්න බෑ. ඔබට මතක දේවල් කිව්වොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි හිටියේ බටහිර ගැන්තියාවේ. ඔබ මේ පෙට්ටියකට එකතු කළා. ඒත් අපට හිංසකාරිය පහර දුන්නා එතනදී. කාරා, ප්‍රහාරේ නායිකා. ඒත් අන්තිම මොහොතේදී ඇගේ සහෝදරියන්ට ඇවිල්ලා රල් සත්‍ය අසිපත අරගෙන ඒකෙන් පහර දීලා පෙට්ටි නැවත වෙන් කළා. රල් ඒ වගේම පෙට්ටි ටික විනාශ වුණා. සෙඩ් තමන්ගේ මයින්ඩ් ත්‍රෝයි වුණ හිංසකාවියක් හිටියේ නැහැ. ඒ වගේම පෙට්ටි පුපුරලා ගියේ නැහැ. ඒව එකතු කළ මොහොතේම කේලන් මව පාලනය කළා. රාල් අපි නවත්තන්න හැදුවා. ඒත් ඔහු ප්‍රමාද වැඩි. නවත්තනවා. දාන වායුද බිමට. හැමෝම දන නමනවා. ඇසිය උතුමානි. රිචඩ් අපි දිනුවා. එක හිංසකාවියකගේ අඩුවෙන් මේ තරම් වෙනසක් උනේ. කාර තමයි ඩාකන් රාල්ගේ දක්ෂතම වගේම පක්ෂපාතීම හිංසකාවිය. ප්‍රහාරයට ඇගේ නායකත්වය නොලැබුණු නිසා ඔවුන්ට වෙලාවට එන්න බැරි වුණා. ඒකෙන් ඔබට ඕඩන් බලය ලබා ගන්න අවශ්‍ය වුණ අමතර කාලය ලැබුණා. හරි, ඒත් මේ කාරට මොකද උනේ? මගේ බන්ධනෙන් ඇයි මැරිලා? නැත්නම් ඇගේ පැවැත්ම මැකිලා ගිහින්? මේ බන්ධනෙ කියන තරම් බලවත් එකක් වෙනවා නම් ඇයි තවම ඇති? ඇයට බලපෑව හිංසිකා මායා බලයන් සියල්ලෙන් ඇයි නිදහස් වෙන ඇති? එනම් විනාශ වුණේ රාල්ගේ මායාවන් විතරක් නෙවෙයි, කුඩා කාලයේදී ඇයට සිදු වුණු මායා බන්ධනත් බිඳිලා. ඒ කියන්නේ ඇය හිංසකාවියක් උනේ නැහැ. ඒකයි එහෙනම් කඳුවැටිදී අපිට පහර නොදුන්නේ. කාර මැරිලත් නැහැ, හිංසකාවියකුත් නෙවෙයි. ඇයි කොහෙද? බාධා කළාට සමාවෙන්න. පැමිණි අමුත්තන් ඔබගෙන අහනවා. අපි ඉක්මනට එනවා. ඔබෙන් මට උදව්වක් අවශ්‍යයි. කියන්න. අපි හොයාගන්න ඕන තරුණියක් ඉන්නවා. ඇගේ නම කාරා මේසන්. ඇය වසන්ත කාල 25කට 26කට කලින් ස්ටෝක්‍රොෆ්ට් ගමේ ඉපදින් නැති. අසරුවේ කියවලා තවමත් ඇයේ ඉන්නවද කියලා බලන්න. නැත්නම් තොරතුරු හොයාගන්න බලන්න.
ප්‍රචට් ඕඩන් බලය නිසා ඔබට රාල්ලෝ පාලනය කරන්න පුරුවන් කියලා තේරෙනවා. ඒත් ඔබට හිතෙන්නේ නැද්ද අනාවැකිය ගැන හිතලා ඔහුව මරා දැමීමයි හොඳම දේ කියලා? සෙඩ් මම අනාවැක විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ඔබට පේනම ඇති පණ පිටින් ඔහු මට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ඔහු හොඳ උපදේශකෙක්, හොඳ මිත්‍රයෙක්. මිත්‍රයෙක්? ඔහු මගේ බලයට යටත් වුණාට පස්සේ වෙනස් කෙනෙක් වුණා. මේ අලුත් දහරා රාජ්‍යය ජනතාව දැනගන්න ඕනේ පාලකයන් පලිගන්නේ නැහැ, ක්‍රූර නැහැ කියලා. හැමෝටම යහපත් අය වෙන්න පුළුවන් කියලා මම හිතනවා. අගය කරන ඔබේ ත්‍යාගවන්තකම ඒත් බන්ධනෙන් අතීතයට ඇති වුණ හැම බලපෑමක්ම අපි තවම දන්නේ නැහැ. ඒකින අපිට පස්සේ අහන්න පුළුවන් සේ. මේක විවාහයක්. ටිකක් සතුට වෙන්න. දැන් මගේ බිරිඳ එක්ක අමුතන් මුණ ගැහෙන්න. ජීවිත කාලෙම බලාගෙන හිටිය මේ මොහොත වෙනුවෙන් ස්වාමිනී, මගේ අතින් ජයග්‍රහණය උතුරගෙන ඒ වැටුනේ නැහැ ස්වාමිනී. ඔබේ කුමන ජයග්‍රහණයද? තීරය ඉල්ලල දැම්මා. මගේ සේවකේ ජීවලෝකය ආක්‍රමණය කළා. ඒ යම් විදියකින් පළමු පෙළ මායාකරු ජීවේ සහ මරණය අතර සමබරතාව ඇති කරලා ඔබ නැවතය විඳ දැමිය යුතුයි. අවසන්න මම කළ යුතු දේ දිවැසිවර මාලිගයෙන් පිටවලා ගවේෂකගේ සහෝදරිය සොයා ගන්න. පාරිශුද්ධ මායාබල නොමැතිය කෙන්සන් රා ඇයව මන් සොයා ගන්න ස්වාමීනි. ඒ කෙසේද සේවයක් වෙන්නේ? ඇගේ රුධිරයයි වැදගත්. නැවත තීරේ විවරයක් ඇති කරන්න ඒ ඔබට උපකාර වෙනවා. කරදරයක් නම් සමා වෙන්න. දැන් පණිවිඩ ආවේ. මගේ මිත්‍රයා ෂෝන්, ඔහු මිය ගෙහින්. කනගාටුයි ජෙන්සන්. ෂෝන් ඔහුගේ දුවව මට බාර කරලා මම කැමති එරින්ම මාලිගාවට අරගෙන එන්න. හොඳයි, එන මමත් එන්න. ඇයව අපි එකගෙන එමු. රිචඩ්, ඔබ විවාහ වුණා විතරයිනේ, ඒ වගේම අධිරාජ්‍යයක පාලකයෙක්. මම තනියම යන්න. එහෙනම් අපි දැන් ට්‍රයිමැක් එක යන්න. මාලිගාවේ ආරක්ෂාව ගැන පරීක්ෂා කළා. ඒ ප්‍රමාණවත් මදි. ඔබේ අවසරය ඇතුව මාලිගාවේ සීමාවට මායා බන්ධනයක් දමන්න කැමතියි. මට ඕඩන් බලය ලැබුණ සයිට් කිසිම කෙනෙක් අපිට පහර දෙන්නේ නැහැ. මොනවා වුණත් මේ ලෝකේ ඔබට තවමත් හතුරෝ ඉන්නවා. ඔබට සැනසීමක් ලැබෙනවා නම් කරලා දාන්න ඒක. ඇත්තටම ඔබට මේක කාලේ නාස්ති කිරීමක් කියලා හිතන ඇති. ඒත් මගේ හිතට අනතුරක් ගැන ඉවක් දැනෙනවා. මෙතන ලොකු වැරද්දක් තියෙනවා. ලෝකෙට මේ වගේ ඉරණමක් තිබුණේ නැහැ. සෙඩ්, ඔබ අපිට කියපු ලෝකය හැමතැනින්ම විවරයන් නැතිවලා රක්ෂකට ජය ලැබෙන ලෝකයක්. එවැනි ඉරණමක් තමයි ලෝකයට උරුම නැත්තේ. දැන් හැමෝම සතුටින්. සමහර විට ඔබේ බන්ධනය නිසා සිද්ධ වෙන්නේ ඇති හැම දෙයක්ම හරි විදියට. රිචඩ්, අපේ අසරුව ස්ටව් ක්‍රෆ්ටින් ලාවා. ඒ ගම්මානේ කාරා මේසන් කියලා කාන්තාවක් ඉන්නවා. ඇයි ගුරුවරියක්, දරුවන් දෙන්නේ මවක්. ඒ වගේම වැන්දපුවක් සැමියා යුද්ධෙදි මැරුණා. සෙඩ්, ඇයි ගැන මට කනගාටුයි. ඔබේ කතාවේදී ජීවිතයේ දෙවතාවක් දිම අය හිංසකාවියක්. මට හිතෙන්නේ මේ ලෝකෙ දෙයට යහපත් ජීවිතයක් ලැබිලා කියලා. මට සෙල්ලම් කරන්න ඕනේ. දෙන්නකෝ. සෑම්, නංගිට රිද්දන්න එහෙම එපා. එහෙම වුණොත් සෙල්ලම ඉවරයි. සමාවෙන්න මේ. ඔන්න අල්ලගත්තා. ඔය විදිහට බය කරනක හොඳ නැහැ. හිතන නෙමෙයි කලේ. සමාවෙන්න. මේ දෙන්නකෝ. මගේ නම ලියෝ ඩෙන්. ගෙදර යන ගමන් ගම ආච ස්පීක්. මොන හරි වැඩක් තියෙනවද බලන්න ආවේ. මං ඇත්තටම කම්මල් කරවේ. වඩ වෙලක් දන්නව කනකාටුයි. මට ඔබට කුලී ගෙවන්න විදියක් නැහැ. සෑම්, දෙන්න මෙතනට යන්න. දැන් මම මන් දැක අඩිසලකුණු වල හැටියට අශ්ව කකුලකට බර දෙනවා. ලාඩම් බොරුල්ලලා අලුතෙන් ලාඩම ගහන්නම වෙනවා. එහෙ වැඩේ කරලා දෙන්න පුළුවන් කුලියක් නොගෙව. හොඳයි, ඔබ
ඒ වැඩේ කරනවා නම් අඩුම ගානේ ඔබට කැම වෙලක් හරි දෙන්න ඕනේ. ඒක හොඳ ගණ දෙනවා. කියන්න කොහෙද ජෙන්සන් අරන් ගියේ? ඇන්ඩ්‍රස් ගල්ගුහවල් දුතුමානේ. මොකටද? මොකද දුමනාව? මට සමා වෙන්න උතුමානේ මම දන්නේ නැහැ. මේක මම බලාපොරොත්තු වුණ විදිහ දෙයක්. රක්ෂක ජීවත් වෙන්නේ කාලය හා අවකාශයෙන් බාහිරව ලෝකේ වෙනස් වීම ඔහුට දැනෙන්නේ නැති. අඳුරේ ආරක්ෂිකාව ජෙන්සන්ව පැහැරගත්තේ මොකක් හෝ ක්‍රමයකින් ඔහුගේ බලය ගොඩනගන්න. මං ඇයව ගේන්න යනවා. ඔබ තනියම නෙමෙයි. ඇය මගේ සහෝදරිය. රිචඩ් මේක උගලක් නම් අඳුරේ ආරක්ෂිකාවන්ට උන තෝරන් බලයට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඔවුන්ගේ මායාවන් හිංසකාවයන්ට බලපාන්නේ නැහැ. කීප දෙනෙක් එක්කගෙන යමු. මමත් යන්න එනවා. නෑ සෙඩ්, නතර වෙලා කේලම් ආරක්ෂා කරන්න. ඒක ගොඩක් වැදගත්. ඇයි කැබිනියක්. ඇයෝ බලාගන්න. මං ඉක්මනට එනවා. සහෝදරිය, අපේ මන්ත්‍රාව තමයි රක්ෂක අපට ලබා දුන් පූජනීයම තෑග. මේ පානය කොළ සදාකාලෙටම අපේ බලයත් අහිමි වෙලා යයි. ඕ, ඒ වගේම මායා බලරහිත පාරිශුද්ධ තරුණියගේ රුධිරයෙන් අපට සියලු මායාවන්ට ප්‍රතිරෝධනයක් ලබා දෙනවා. ජනතා මාලිගාවේ ආරක්ෂක බන්ධනත් එවිට බලපාන්නේ නෑ. අපේ මන්ත්‍රාව රක්ෂකගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප කරන්න ලැබීම කෞරවයක්. ඕක මොන දෙනාම මාලිගාවට ඇතුල් වෙලා ඕඩින් පෙට්ටි නැවත වෙන් කරන්න. අනිත් හැමෝම රිචඩ් රාල් එනකම් මෙතනට වෙලා ඉන්න ඕනේ. ඕඩින් බලය ඔහුගෙන් ඉවත් වුණාම ඔහුව ඉක්මනින්ම විනාශ කරන්න. අපි ඕඩින් පෙට්ටියේ සත්‍යයේ අසිපතයි ලබා ගත්තාම අපිට පුළුවන් රක්ෂකට ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් අත්කරලා දෙන්න. එතකොට මායාවන් රහිත පාරිශුද්ධවන්තය ඒක මොකද කරන්නේ? දැන් ඒකෙන් වැඩක් නෑ අපිට. මැරෙන්න දෙන්න. රිචඩ්, ඇයට වහම ජීවන හුස්ම දෙන්න. ඇගේ ශරීරය සීතල වෙලා දක්ෂම හිංසකවකටත් ඇයට බණ දෙන්න බෑ. ඒක කරලා බලන්න. වාදකෙන් ඇතුළු වුණාට පස්සේ දකුණු දොරටුව දිශාවට යන්න. ඇතුළු වෙන්න පුළුවන් කියලා විශ්වාසද? බය වෙන්න අවශ්‍ය නෑ. මේක වැරදුනොත් අපිට ඉක්මනින්ම රක්ෂක වුණ ගැහෙන්න ලැබෙනවා. ඇයි මොකද? මෙතන තවයි ඉන්නවා. දැම්ම එළියට එනවා.
अबे अधिराजा डाकनराल ऐयो बाहर देने दो तुम्हें नहीं बाला नहीं सेबले ओन रिचुन नीत्यानुकूल राजू के ला पीली गति ने ओडन बाले नौनु यातात कला मोनवा एवन है रिचुन तो तवदुरोटे तोडन बाले नेता हिंसक आवियन के वाके म टाकन रालु तो होगी पाले नीटे यातात ने स्तुति अब वो मरा नून ने में अब वो पढ़ बैठी नमस्ते मैं का आहम सुधी मकने में ओबाय ओबे साहूदरी ने हैंगी ना बलागर हिटी है मगे साहूदरी के शरीर में ओडन बले इवात के नकांग मामा हरी नहीं थे एक यान ने ओडन पे टिबेंकले कावड़ी के लब मुद्रा मदान ना वाह ये आय कोई थे उधर ना गाने में ना मगे अंतिम टा यास्तियक पावच कर ला काल यक बिना ऐते जीवी लोकेट ඊට වඩා හොඳ සලස්මක් මගේ ළඟ තියෙනවා මට දෙන්න ඔය ඕඩන් පෙට්ට විනාශ කරන්න මෙහෙ බලන්න ඔව් again ඔබ මාව යටත් කරගත්තා දැන් මම ඔබ යටත් කරගන්න එපා දැන් දනනවන්න එසේ යොදවනි රජිනීනි තුන්වෙනි බලකායේ මාලිගාවේ බලය අල්ලගන්න හදනවා මේ ආරක්ෂාව මදි ඔබ සමග තව පක්ෂපාතිම සෙබළු තුන්දෙනෙක් ගේන්න මාලිගාවේ සෙබළු ඕඩන් වලින් මිදිලා අපි රිචඩ්ව හොයා ගන්න ඕනේ थोड़ा थोड़ा बर बतलाए राल पेट्टी या सिपताई लगा के ना ओडन बाले आत और रिचर्ड भी अटक कर गए ना आप ही हो निदास कर रहा हूँ एक कारण राल वो विनाश करने बिना एक हिंस का भी उमा वो वालक को निसा माया वो पावच करने पे राल आप ही वो देखो तो रिचर्ड वाके माँ आप ही तो उनकी पाल नीटी अटक कर गान प्रति जनन मंत्री क्रिया भी रहित करने पुलवां परन्तु लोग की नेवत ऐतिवेनों जेड मेक बारे पत्र तात्यक एक मेरुना एक जीवी लोग की सरिसरने योगी कटे यानी मुकड़ दगी यान राक्षस कटे जायात विने लोग ये कटे मैं लोग के दित राक्षस कहाँ दन्ने जीव लोग के विनाश करने एक कवदावत तो हुना तर करने ने
අනික රිචඩ් රාල්ගේ වාලික නිසා අපි කොහොමද රක්ෂක පරත්තන්නේ? අඩුමගානේ අනිත් ලෝකෙදි රිචඩ් අපේ උදව්වට ඉන්නවා. රිචඩ් ඉන්නකම් අපිට සටන් කරන්න පුළුවන්. අපේ දරුවා තමන්ගේ දෙමෝපියන් ඩාකන් රාල්ගේ වහල් වෙලා ඉන්න ලෝකෙකට ජීවිතය තියෙයිද? කේලන්, මේක අමාරු තීරණයක්. ඔබ රිචඩ් එක්ක ජීවත් වෙන මොන තරම් හීන මැව්වද කියලා දන්නවා. ඒත් මේ ගත කරපු ජීවිතය දැන් ඉවරයි. ඔහුව බේරගන්න අවශ්‍ය නම් කොහොම හරි මේ දේවල් වෙනස් කරන්න වෙනවා. ඒ ලෝකෙදි රිචඩ් ඔබේ ස්වාමියා නොවෙයි. ඒත් ඔහුගේ ආදරය වෙනසක් වෙන්නේ නැහැ. ඒක කරන්න අවශ්‍ය දේවල් මොනවද කියන්න සේට? අපි හොයාගන්න ඕනේ කාරා. ඩාකන් රාල්ට කලින් ඇයව හොයාගන්න වෙනවා. හැමතැනම බැලුව උතුමාණනි, කේලන් මායාකරු සමග පැනලා ගිහින්. ඔවුන් දැනගන්න නැති මම නැවතත් එනවා කියලා මාලිගාවට. අඳුරේ ආරක්ෂකව කීපු දෙයක් ඇත්තක් නම් රක්ෂක පිළිගන්නවා ඔබේ මායාකරුගේ බන්ධනයකින් ලෝකය වෙනස් වුණා කියලා. ඒක ඇත්තද? ZA බන්ධනය කළේ කාරා මේසන්ට. ඇයි තමයි ස්ටෝක්‍රොෆ්ට් වල ඉන්න කාන්තාව. සමහර විට සෙඩිකස් තීරණය කරයි ඕඩන් බලය ලබාගෙන මම පාලකයා වුණ ලෝකෙට වඩා ඔහුගේ ලෝකය හොඳයි කියලා. ඔහු බන්ධනය නැවත හරවන්න බලයි නේද? චාරිකා සටන් පොත ගන්න අවසරයි. ඩාලියා ස්වාමිදුවනි. ඇයි මොකද? අණ ලැබුණ ජනතා මාලිගයෙන් වහාම ස්ටෝක්‍රොෆ්ට් වලට යන්න කියලා. එහෙදි ගුරුවරයෙක් සොයාගන්නලු. ඇගේ නම කාරා. කාරා මේසන්ද? ඇයව දන්නවද? දන්නවම. කාලයකට කලින් අපි පුංචි කාලෙදි මගේ සැබෑ පවුලට එකතු වෙන්න කලින් තව මොනවද පවසන්නේ ස්වාමිදුවනි? ඇයව විනාශ කරන්න අන කරන. වහල සිදුරත් හැදුවා. ජනරල තින්ත ගෑවා. දුම් කවුල සුද්ද කළා. ශීත කාල දෙකකට දර පැළුවා. ඇත්තටම ඔබ කාගෙන් හරි වැඩ ගන්න හරිම දක්ෂයි. දැන් ඔබ අපව පිටත් වෙනවද? යන්න වෙනවනේ. ඊළඟට ඔබ කොහටද යන්නේ? රිවර් මෝවල්ට ගව් කීපයයිනේ. එහෙට කියලා බලනවා. ඔබේ සේවයට කෘතඥ වෙන අය එහෙදි මොන ගෙහෙවි? මේව ගෙනා ඔබට. ඇඳුමටත් ගැලපෙනවා. මට සමාවෙන්න. මල් නිසා කිඹුන් යනවා. ඒක දන්නේ නැහැ. වෙන දෙයක් කියනද මං? නැහැ. ඒව ලස්සනයි. කොහෙ දරුවෝ දෙන්න? මං සෙල්ලම් බඩුවක් ගැහැදුවා. මගේ නංගි එයාලව එක්කගෙන ඇවිදින්න ගියා. දරුවන්ට නොකිය ගිහින් කොහොමද? එහෙනම් ඔබ යන්න වෙලා යනවා නම් මට පුළුවන් වෙයි ඔබට තවත් වැඩක් දෙන්න. ඒක දිග කතාවක්. කාරයි ලියව ආදරෙන් බැඳුනා. ඔහු මිය ගියා. හිරණම කියන්නේ හිතාගන්න බැරි දෙයක් කියලා. ඒ නිසා මේ ලෝකෙදිත් ඔවුන් නැවත මුණ ගැහුවා. ඒත් ඔබ බන්ධනේ බින්දාම කාරා හිංසකාවක්. ලියෝ මිය යනවා. සෙන්ට් මේක වැරදි. මේ අය කාටවත් වැරද්දක් කරලා නැහැ. වෙන විසඳුමක් තිබුණා නම් මමත් කැමතියි. මේ ජීවිත අතහැරිය රිචඩ් බේරිනෝ කියලා කාරා දන්නවා නම් කාරා අනිවාර්යෙන් මේ කරනවා. ඒක මට විශ්වාසයි. බන්ධනේ නැවත හරවන්න ඇය අවදියෙන් ඉන්න ඕන වෙනවා.
වලේ තාක්ෂේ ඔබ කවුද? මට මොනවද කරන්නේ? කලබල වෙන්න එපා. ඔබ ඔබ මව් විමංශිකාව එහෙමනේ. ඔව් අනේ මට යන්න දෙන්න. ගාරේකම් සමා වෙන්න මට ඒක කරන්න බෑ. ඕස්ලේ ඩෝ පුතේ කින පුංචි දුවේ පුතේ ඔත් මං විතරයි ඉන්නේ. ගාරේකම් එස්කෝන් වන් ඕන දෙයක් කරන්න මට යන්න දෙන්න. ඉෂ් දශරන් කල්ලා සර්. ඩාලියා මට නම් ඔබව මතක නැහැ. ඇය මැරිලා. ඇයි බය වෙලා වගේ? ඔබව ගෙදරට ගෙනියන්නම් ජනතා මාලිගයට. එතනදී ඔබ දෙදෙනටත් ඕන් බලය අත්විඳින්න පුළුවන් වෙයි. එතකොට ඔබලට එක අරමුණයි ලැබෙන්නේ. අලුත් ස්වාමියාගේ වහලෙක් වීම. ඩාකන් රාල්තුමාගේ.